සැමදා සමහන් සැමදා සුවෙන් තවත් මාස 3කට පොලිස්පතිකම වික්‍රමරත්නට පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතාට තවත් මාස 3ක කාලයක් සදා සේවා දිගුවක් ලබා දීමට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් නරස් මහතාගේ නිර්දේශය මත ජනාධිපතිවරයා පියවරගෙන ඇති බව පුවත්පති ප්‍රධාන සිරස්තලයේ කියන්නේ. මේ අනුව තමයි වික්‍රමරත්න මහතාට සිය දෙවැනි සේවා දිගුව ලෙස තවත් මාස 3ක කාලයක් පොලිස්පති ධුරේ වගකීම හිමි වෙන්නේ. පහුගිය දවසක තර්කයක් ගෙනවිත් තිබුණා එතුමාගේ දික්කිරීමක් නොකොට සේවා කාලය ඉවත්වීමත් එක්ක එහි අනුව නැවතපත් කිරීමක් කිරීමටද බාධාවත් තිබෙන බව. නමුත් ඊයේ ඒ කතා පසුපසට ගියා, සාකච්ඡාවක් සිදුව තිබෙනවා. ඒ සාකච්ඡාව අනුව තමයි ටිරාන් නලස් අමාත්‍යරාගේ නිර්දේශ ප්‍රකාරව මේ හිස්ව තිබූ 26 වෙනිදා සිට හිස්ව තිබූ පොලිස්පති ධුරේ අද සිට කටයුතු කරනු ඇති බව සඳහන් කරලා තිබෙන්නේ. හිටපු පොලිස්පතිටම මාස 3ක සේවා දිගුවක් කියලා මෙහි දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරලා තිබෙනවා. ඉතින් මේ අනුව මේ රාජකාරී කටයුතු ආරම්භ කිරීම සම්බන්ධයෙන් තමයි පුවත්පතේ සඳහන් කරලා තිබෙන්නේ. මේ පුරප්පාඩු වෙච්ච කටයුත්ත දින 13ක් දක්වා ගියා. ඉතින් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිරුන්නන දේශබන්ධු තෙන්නකෝන් මහත්මයා, නිලන්ත ජයවර්ධන මහත්මයා, ලලිත් පතිනායක යන මහතුරුන් අතරින් කිසියෙකු හිස්සු පොලිස්පති ධුරය සදහපත් කිරීමට මීට පෙර නියමිතව තිබුණා කියන එක අද දිවයින පුවත්පත කියනවා. ඉතින් කෙසේ නමුත් අද දෙනි මිර පුවත්පත සිව් දෙනෙකුගේ නම් පෙන්නුම් කරනවා. මේ අතර අනික් පුවත්පත් 30 දෙනෙකුගේ නම් පමණයි ඉදිරිපත් කරලා තිබෙන්නේ. ගොමුණත් අද දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරලා තින්නේ මේ පොලිස්පති ධුරය ලබා දීම සම්බන්ධයෙන් කාරණය. පොලිස්පති ධුරය ලබා දෙන්නේ කාටද කියන කාරණේදී ආගමික නායකයෝ, අනිකුත් අය, දේශපාලන හිතවත්කම්, බලවත්කම් මේ සියල්ලත් වෙතන්ට බලපැවැත්වීම සමයි කාරණයක් වෙලා තියෙන ප්‍රධාන කාරණයක් වෙලා තිබෙන්නේ. එසේ නොමැතිව ජේෂ්ඨත්වයේ මතම දිනුනනම් එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි ජේෂ්ඨත්වයේ මතම විතරක් දෙන්න පුළුවන්ද කියලා ප්‍රශ්න එහෙම වුණාම ඇති වෙනවා. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම ඒටත් අවස්ථාවක් නැති වෙනවා. ඉතින් දක්ෂතාවය මතනම් ඒ ලබා දෙන්නේ. එසේ නම් දක්ෂයා පේනවා නම් එහෙනම් කාටද දිය යුත්තේ? ඉතින් ඔයනි ප්‍රශ්න මතු කරගෙන ඉන්න වෙලාවක් මේක. ඉතින් කොහොම හරි සමාජයත් කැළඹෙන්නේ නැති වෙන්න, ප්‍රශ්නත් ඇති වෙන්නේ නැති වෙන්න, කලුත් මරණක ජනාධිපතිතුමාගේ ක්‍රමයක් බවට පත් වෙලාද මේ කටයුත්ත සිද්ධ වුණේ කියලා සමහරට අහන්න පුළුවන්. කොහොම හරි ඉතින් අවසානයේ ආපහු පාරක් එතුමට සේවාදී ගෝ ලැබුණා හිට පොලිස්පතිතුමා විදිහට, යලිත් වත්මන් පොලිස්පතිතුමා වෙනවා එතුමත්.